පොහොර ලබා දීම සඳහා අමතර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය ලබා දීලා තිබෙනවා. අපි ගොවි මහත්වරුන්ට කියනවා මේ පොහොර තොග සම්පූර්ණයෙන්ම රටට ලැබෙන්නට මාසයක පමණ කාලයක් ගත වෙනවා. ඒ නිසා බයක් සැකක් නැතුව මහකන්නේ සඳහා අවශ්‍ය පොහොර ලබන මාසයේ මුල වෙන විට අපිට ලබා දෙන්න පුළුවන් වෙනවා. මේ රටේ ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පොහොර භාවිතය පිළිබඳව කරුණාකර සැලකිලිමත් වන්නට කියන කාරණය. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී රජ නියාමනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම මහකන්නේන් පසුව නැවත වතාවක් මේ රට ගෙන්විය යුතු පොහොර ප්‍රමාණය පිළිබඳව මෙම මහකන්නේදීත් විවගව සඳහා අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණය මඩ පොහොර සියල්ලම ගොවි ජනතාවට නොමිල ලබා දෙන රජය කටයුතු කරනවා. කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 1500කට සියලුම පොහොර වර්ග රුපියල් 1500ක මුදලකට අපි ලබා දෙන තීන්දුව කළා තිබෙනවා. සියලුම තේවතු වල පළදායිතාවය ප්‍රවර්ධනය සඳහාත් සමාගම් වතු වල නිෂ්පාදනය වැඩි කිරීම සඳහාත් අවශ්‍ය වැඩසටහන් සකස් කරන සතුකරු ජනාධිපතිතුමා දැනුම් දීලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තේ මණ්ඩලයේ අනුග්‍රහයෙන් ලංකාව පුරා තේ පැලතවන් 500ක් ඇතිකොට පැල මිලියන 30ක ප්‍රමාණයක් තේ වගා කරන කුඩා තේවතු හිමියන් සහ සියලුම දෙනා අතර ලබා දෙන්නටත් අපි ඉදිරියේදී සැලසුම් කළ තිබෙනවා. මේ 19 සහ 20 සම්බන්ධව යම් කිසි අඩුපාඩු තියෙනවයි කියලා ඔබතුමාලා වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම් පවා පෙන්වා දෙනවා. ඔබතුමාලා ඒ සම්බන්ධව අවධානය යොමු කරලා ඒක අපව හදන්න බලාපොරොත්තු වෙනවද? අඩුපාඩුවක් තියෙනවයි කියලා පිළිගන්නවද? ක්‍රියාවලිය හදලා තියෙන්නෙම ජනතා අදහස් වලට අවස්ථාව ලබා දෙනවා. මේ සති දෙක දීලා තියෙන එකට තමයි. Nobody is perfect, nothing is perfect. කිසිවෙක් සර්ව සම්පූර්ණ නැත, කිසිවක් සර්ව සම්පූර්ණ නැත. ඒ න්‍යාය අනුව මේ ලේඛනයේද සර්ව සම්පූර්ණ නැත. ඊළඟට මේ සති දෙක සම්පූර්ණ වුණාට පස්සේ අපේ අධිකරණ ඇමතුමා මේක පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. ඊට පසු සතියක කාලයක් දෙනවා මේ තියෙන ව්‍යවස්ථානුකූලත්වය ශ්‍රේෂ්ඨ අධිකරණ ඉදිරි අභියෝග ඉලක්ක කරනවා. SLFP එක කමිටියක් අදාලා තියෙනවා. අනිවාර්යයෙන්ම සංවාදයක් ඇති වෙන එක අලුත් තත්ත්වයක් නෙවෙයි 19 වෙනිදා 19 වෙනිදා 9 වෙනිදා 9 වෙනිදා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තමයි ඕනෑම පනතක් සම්මත වෙන්නේ. ඉතින් ඒක තමයි පාර්ලිමේන්තු ක්‍රියාදාමය. හැබැයි විපක්ෂයේ භූමිකාව විපක්ෂ නායකවරයා එසේ කීම සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ සහතික කිරීමේ ලක්ෂණයක් පමණයි. 20 වෙනි සංශෝධනය ජනාධිපතිතුමාගේ අලිසබ්බි ඇමතිතුමාගේ වැඩක් විතරයි. මේ ගැන මේ ගැසට් කරනකම් මුකුත් දන්නේ නැහැ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියලා එහෙම කතාවක් කියනවා. නෑ කතානේ. ඔව්. ඔබතුමා. දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.